සත්ත්ව ලෝකයේ සමහර සත්ත්වයන් ඔවුන්ගේ මරණයෙන් පසුවත් ඉතාමත් දීර්ඝ කාලයක් මිනිසුන්ගේ මතකයේ රැඳී තිබෙනවා. ඒ විදිහට වසර 65ක කාලයක් තිස්සේ තවමත් මිනිසුන්ගේ මතකයේ රැඳුණු නාමයක් තමයි මේ ලයිකා කියන නාමය. ලෝකයේම මනුෂ්‍ය සංහතියේ අනාගතය වෙනුවෙන් තම ජීවිතය කැප කරපු මේ ලයිකා නම් බැල්ල වෙනුවෙන් ලෝකේ පුරාම ජනයා තවමත් විවිධ දේවල් සිදු කරනවා. 1957 වසරේදී පළමු වරට පෘථිවි කක්ෂයෙන් ඔබට ගිය සත්වයා වීමේ වාර්තාවත් සහිතව තමයි මෙම සත්වයා මිය ගියේ. කෙසේ නමුත් සෝවියට් බලධාරීන් මෙම සත්වයා මිය ගිය ආකාරය පවා ලෝකයට සංගවාගෙන සිටියා. නමුත් 2002 වසරේදී සියලු කරුණු හෙළි වුණ අතර මෙම සත්වයාට සැබෑවටම සිදුවෝදිය ලෝකෙම කම්පා කරපු ඉතාමත් දුක්බර සිද්ධියක් වුණා. ඉතින් ඒ ගැන අපි මේ වීඩියෝ එකෙන් සවිස්තරාත්මකව කතා කරමු. ඊට කලින් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. රුසියාව සහ ඇමරිකාව අතර අභ්‍යවකාශය ජය ගැනීමට තිබූ සීතල යුද්ධය සහ රුසියානු බොල්ෂෙවික් විප්ලවයේ 40 වන සංවත්සරය හේතු කරගෙන 1957 වසරේ නොවැම්බර් 3 වන දින ලයිකා රැගත් මෙම ස්පුට්නික් 2 යානය අභ්‍යවකාශගත වුණා. රුසියාවේ මොස්කව නගරයේ වීදිවල සැරිසරමින් හිටපු මේ ලයිකා නම් සත්වයා මේ අභ්‍යවකාශ ගමනට යොදා ගැනීමට ප්‍රධාන හේතුවක් තිබුණා. ඒ තමයි මේ සත්වයා මිනිසුන්ට ඉතාමත් කීකරු සත්වයෙක් වීම. මේ ලයිකා නම් සත්වයා අභ්‍යවකාශ ගත කිරීමට පෙර අභ්‍යවකාශයේදී මුහුණ දීමට සිදුවන අධික ශබ්දවලට අධික සීතලට සහ අධික උණුසුම වැනි දේවල් වලට මේ ලයිකා නම් සත්වයා පුහුණු කළ බවද වාර්තා වෙනවා. පසුව පර්යේෂකයන් විසින් මෙම සත්වයාගේ සාමාන්‍ය ආහාර රටාව වෙනස් කරමින් අභ්‍යවකාශයේදී ආහාරයට ගන්න ආහාර ද්‍රව්‍ය වලට හුරු කළ බවද පැවසෙනවා. තවත් සුනකයන් කිහිප දෙනෙකු මෙම අභ්‍යවකාශ ගමනට තෝරා ගැනීම සඳහා සැලකුණ නමුත් මේ ලයිකා කියන සත්වයා පමණයි ඒ සියලු තෝරා ගැනීම වලින් සමත් වුණේ. අවසානයේ මිනිස් වර්ගයාගේ නව සංදිස්ථානයක් වෙමින් ඒ වගේම ලයිකාගේ ජීවිතයේ ඇය ජීවත් වන අවසාන දිනය වෙමින් 1957 නොවැම්බර් 3 වන දින ස්පුට්නික් 2 යානය අභ්‍යවකාශගත කිරීම ආරම්භ වුණා. පර්යේෂකයන් අපේක්ෂා කළේ අභ්‍යවකාශගත වී දින 7කට පසුව මෙම සත්වයා ඔක්සිජන් න්‍යූනතාවයෙන් තත්පර 15ක් තුළ වේදනාකාරී නොවන මරණයක් අත්කර ගන්නා බවයි වාර්තා වෙනවා. නමුත් ඇත්තරම සිදුවුනේ ඊට ආත්පසීම වෙනස් සිදුවීමක්. ව්‍යාසර කිරීමේදී ඇතිවන අධික ශබ්දය ඇය ඉතාමත් භීතියටපත් කළ අතර ඇගේ හෘදයේ ස්පන්දන වේගය සාමාන්‍ය වේගයෙන් 3 ගුණයක් වුණා. ඒ වගේම හුස්ම ගැනීමේ වේගය සාමාන්‍ය වේගයෙන් 4 ගුණයක් වුණ බව වාර්තා වෙනවා. යානයේ ගුවන්ගත වී පැයකට පමණ පසුව යානයේ ඇතුළත අධික ලෙස උණුසුම වීමට පටන්ගෙන තිබෙනවා. මේ හේතුව නිසා අධික උෂ්ණත්වය දරාගත නොහැකිව ලයිකා නම් මෙම සත්වයා මිය ගිය බව 2002 වසරේදී හෙළි වුණා. අවසානයේ මානවයාගේ අනාගතය වෙනුවෙන් මොස්කව නගරයේ වීදි පුරා සැරිසරමින් සිටි මේ ලයිකා නම් සත්වයා ඒ ආකාරයෙන් තම ජීවිතයෙන් සමුගත්තා. කෙසේ නමුත් 2002 වසරේ වනතෙක් මේ සියල්ල ලෝකයෙන් සංගවාගෙන සිටි සෝවියට් සංවිධානය පෙර ප්‍රකාශ කර තිබුණේ නොවැම්බර් මාසයේ 12 වනදා දක්වා දින 9ක් මෙම සත්වයා ජීවත් සිටි බවයි. ඉතින් මේ ගැන ඔයාලට හිතන දේවල් පාණින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ ෂෙයා කරන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.